ओलिंपिक रण रिदी लोकेट पदक्कम लाबिनी अमेरिकन जातिक जिम्नास्टिक शूरी मेरी लो रेटन कलात्रिकिन वेलदिन रोगेकट गोदुरुवी अतिबावट लबेतिमिन आरांचे निसा बहो विदेश नालिकावल कंपन सहगत वार्ता पलवी तिबेनवा पनास पास हैविदी रेटन्ट इता दुर्लभ आकारे न्यूमोनियावक अतिबव हंदुनागिन अति अतर एट तनिव हुस्म गैनीमट नोहेकि बव वैद्यवरुन पेन्वा दी तिबेनवा ओलिंपिक रण पदक्कम लाबी तम මව දැඩි සත්කාර ඒකකේ ඇගේ ජීවිත වෙනුවෙන් සටන් කරන බව මේරි රෙට්ටන්ගේ දියණිය මැකීනා කෙලි නිවේදනය කළා ඔබට අම්මා ආකාරයකින් උදව් කළ හැකි නම් පළමුව ඔබ යාඥා කරන්න දෙවෙනුව ඔබට රෝහල් බිල සඳහා අපට උදව් කළ හැකි නම් ගෙවන්නයි ඇය පැවසුවා ඇයට සෞඛ්‍ය රක්ෂණයක් නොමැති බව දියණිය හෙළි කර තිබුණා ඇය 1984 ලොස් ඇන්ජලස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනාගත් පළමු ඇමරිකානු කාන්තාව බවට පත්තුනිසා මේරිලෝ රෙට්ටන් ගැන දශක ගණනාවක් පුරා කතා බහක් ඇති වී තිබුණා. ඇය එම ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමට අමතරව රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක්ද දිනාගත්තා. 1984 දී ඇගේ ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් සංගරාවේ වසරේ ක්‍රීඩිකාව ලෙස ඇය නම් කරනු ලැබුවා. ඇය 1986 දී විශ්‍රාම යාමට පෙර ඇමරිකානු කුසලාන තුන් ඉරියව් තරඟයේ ජයග්‍රහණය කළා. 1997 දී ජාත්‍යන්තර ජිම්නාස්ටික් හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් වූ ඇය 2018 දී ඩාන්සින් විත් ද ස්ටාර්ස් හි තරගකාරියක් ලෙසද ඉදිරිපත් වූ අතර එහිදී ඇය 9 වැනි ස්ථානයට පත් වුණා. වසර 20ක් පුරාවට තුන් ඉරියව් ශූරතාවයේ දිනාගත් එකම ඇමරිකානු කාන්තාව වීමේ ගෞරවය රෙට්ටන් සතු වුණා. 2004 දී කාලි පැටර්ස් හි පැවැත් වූ එක්සත් ජනපදයේ මෙම ජයග්‍රහණය කළ දෙවැනි කාන්තාව බවට ඇය පත් වුණා. ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු රෙටන් ධනාත්මක පණිවිඩ සපයන කතිකයෙකු ලෙස ප්‍රකට වූ අතර නිසි පෝෂණය සහ ව්‍යායාමවල ප්‍රතිඵල පිළිබඳව පණිවිඩ නිතර බෙදාගත්තා. ඇය හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ ශාරීරික යෝගිතාවය සහ ක්‍රීඩා පිළිබඳ ජනාධිපති කවුන්සලයේද සේවය කළා. රෙටන්ට ඉතා දුර්ලභාකාරී නියුමෝනියාවක් ඇති බව හඳුනාගෙන ඇති අතර සතියකට වැඩි කාලයක් අනාවන්නේ නොකළ රෝහලක දැඩි සත්කාර ඒකකේ තනිව හුස්ම ගැනීමට නොහැකි බව දියණිය මැකේනා කෙලි අඟහරුවාද පස්සරුවේ කරන ලද ඉන්ස්ටග්‍රෑම් සටහනේ දක්වා තිබුණා. ඇයගේ දියණියද ක්‍රීඩිකාවක් වෙනවා. ලුසියානා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ හිටපු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන කෙලි ලිව්වේ ඇයට සහ ඇගේ පෞද්ගලිකත්වයට ඇති ගෞරවය නිසා මම සියලු තොරතුරු හෙළි නොකරමි. කෙසේ වෙතත් ඇය රක්ෂණය කර නොමැති බැවින් ආධාර බලාපොරොත්තු වෙමි යනුවෙනි.